කතා කරන්නේ මේ අද පොහොර සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේදී. වසන් සමරසිංහ මහත්මයා දැන් මේකේ කියපු කතා දෙකක් තියෙනවා. දැන් එකක් තමයි අපි මේ වෙලාවේ අපිට එන ආර්ථික ප්‍රශ්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් රුපියල් බිලියන 821ක්. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක් අවිල්ල තියෙනවා මේ ඉකොනොමිකේ 11ක් ශේෂ්ත්‍ර යටතේ ගත්තන් පස්සේ ඇග්‍රිකල්චර් සෙක්ටර් එකේ. එතකොට දැන් මේකෙන් කොච්චරක විතර අපිට බලපෑමක් එයිද ඊළඟ අවුරුද්ද වෙනකොට? Let's go. ලොකුතනොත් මාත්‍රකාවක් එකතු කරා මට ගොඩක් තිබුණා මේ කියන්න කමන්නේ අබ ඒක නම් ඔබ පදක් ආර්ථිකයේ වැඩගත්ම කොටසක් ඒකට කිව්වේ මං තේපොල් රබර් විතරක් තියෙනවා ඩොලර් මිලියන 2500ක් අතර ඔබ කිව්වේ මිලියන 4000ක් කියලා ඊට අමතරව අපි තවත් පළතුරු සහ වෙනත් කෘෂිකාර්මික බෝ ප්‍රමාණයක් යවනවා මේ බලපෑම කියලා කියන්නේ අඩුම තරමේ අපි මේ ෆර්ටිලයිසර් දුන්නේ නැත්තම් ගෙනාව මේ මේක ක්‍රමානුකූලව අපි පරිවර්තනය කරනකොට එහෙම 140කට බලපානවා ලබන අවුරුද්ද වෙනකොට Nice. ඔබ මේ රෙකෝඩ් කරලා තියාගන්න මේ විදියට ගියෝ 140කට බලපාන අපේ රටේ නිෂ්පාදනය ලබන අවුරුද්දට. මේ කන්න නෙමෙයි 2022. නෑ, ඒක බය නෙමෙයි මේ ආපි කොරමන්තේතුමා මං එයන් කහන. ඔබතුමාම කියනවා දැන් කාබනික මේ දියර පොහොර පිට රටින් ගේනවලු. මං එතෙන්ට තර්ක කරන්නේ නෑ. මෙතුමන්ලා කිව්වනේ මේ අවුරුදු එකහමාරක පරීක්ෂණ කරලා අර මොන මම අනුරාධපුරේ මම ඉන්නේ. අනුරාධපුර නගර සභාවේ මන්ත්‍රීතුමා කුණු වරන් ගිහලා කොම්පෝස්ට් කරලා රඹෑවේ ගොවියන්ට දෙනවා. ගොවිය දිය කරපුවාම ප්ලාස්ටික් කෑලි උඩට එනවා. කුණු කොට වෙන් කරන්න මැෂින් එකක් නැහැ. මේ කඩුවැල ප්‍රාදේශ සභාවෙත් තියෙන අහගන්නකෝ ඉස්සලා මං කියන්නේ. මේගොල්ලෝ හිතාගෙන මේ ඉතින් ඔය මම තේරෙන්නේ කොම්පෝස්ට් එක තමයි ප්‍රශ්නයක් විතරක් කියන අහන්නකො මම උත්තර දෙන්නම්. කාබනික ගොවිතැන දන්නෙත් නැහැ ඔබතුමා ගොවිතැන දන්නෙත් නැහැ. ගොවිතැන දන්න දෙන්නෙක් කියවනම් මං ගොවිතැන ගැනත් කියලා දෙනවා ඔබතුමන්ලට. ඔබතුමන්ලා දිස්ත්‍රික්ක දෙකෙන් කියලා දෙන්නම් ගොවිතැන ගැන ඕන්න. ඒකයි මම මේ කිව්වේ. ගොවිතැන ගැන දැනගෙන කතා කරන්න එපා අපි. නේද? ගොවියට බලපාන විදිය ගැන දැනගෙන කතා කරන්න එපා. දැන් මෙතුමන්ලා කිව්වා අපි පරීක්ෂණ කරා අවුරුදු එකහමාරක්. අර අනුරාධපුරේ ගොවියන්ට ගෙවන මන්ත්‍රීතුමා LBC කොළයි. ගොම පොහොරයි කුකුල් පොහොරයි එකතු කරගන්න ලබන කන්නේ පොහොර හදන්න ෆෝම් එක පුරවන් යනවා මන්ත්‍රීතුමා. මොන මේ තියරි කතා කරනවා මේගොල්ලෝ. What the fuck? මොන තියරිද? අන්න අනුරාධපුරේ ගොවියන්ගේ ෆෝම් එක පුරවනවා. ගිහිල්ලා බය කරනවා ෆෝම් එක පිරවෙ නැත්තම් මේක හම්බෙන්නේ නැත්නම් පුරවලා දීපල්ලා කියලා. ඒත් පුරවලා දෙනවා ගොවියෝ. හැබැයි ප්‍රශ්නේ ඔතන නෙමෙයි තියෙන්නේ. අපි මං කිව්වේ ඒකනේ. අපි කවුරුත් මේ ස්ටාෆ් එකෙන් අහන්නකෝ වසවිස නැති කෑම කන්න කැමති. අපේ රටේ ආර්ථිකයට මේක බලපාන විදිය දෙනවා. මේක සරල ප්‍රශ්නයක් නෙමෙයි. අද ගොවියෝ ළමයි හදන එකටත් මේක ප්‍රශ්නයක්. දවසකට ළමයි 900ක් ඉපදෙනවා අපේ රටේ. දවසකට ළමයි 900ක් 125ක් කියන ළමයි 250කට ආසන්න 225ක්. ළමයි 225ක් හැදෙන්නෙත් නැහැ. ප්‍රධාන සුපර් මාකට් සෙල් දෙක තුනක් ඒවා ගිහිල්ලා බලන්න අද කියලා මිරිස් 640 යෝගනික් අද අල 550යි බෝංචි 700යි අද බණ්ඩක්ක 380යි වම්බටු 660යි ලීක් 480යි ගොටකොළ 650යි කිලෝ එක මම ඔක්කොන බීට්‍රූට් 610යි මේ යෝගනික් කාටද මේක කන්න පුළුවන් චතුරට පුළුවන් කියලා මට නම් බෑ මං කියන්නේ මේක මේ කොළ මොට්ටර තක తీරු తీරණයක් කිය වෙන මොකුන් නිසා නෙමෙයි අපේ රටේ අද ඕගනික් කරමින් හිටපු අර ඕගනික් වලට ආදරය කරපු මිනිස්සු තමයි දාලා තියෙන්නේ මේගොල්ලෝ නෑ හැබැයි මෙහෙමයි දැන් කොළඹ ගත්තන් පස්සේ කොළඹ මැදපන්තියක් කොටසක් ඉන්නවා මේ රටේ ගොවියන් මොක ගෑවත් කමක් නෑ ඒගොල්ලෝ ප්‍රසිද්ධිය කන්නේ නැතුණා හදාගෙන කාලා වෙනම ඉන්න නමුත් දැන් ජනාධිපතිවරයා මේ තීරණය ගන්නේ යා කියන්නේ රටේ හැමෝටම මේක කන්න පුළුවන් ගන්න ගේන්න කියලා මේක සිංගප්පූරුව තමයි ලෝකයේ මේ පළවෙනි ආදායම් ලබන රටවල් පහේ ඉන්නේ චතුර ඩොලර් 1,03,000කට ආසන්න ඒක පුද්ගල ආදායම. සිංගප්පූරුවේ මිනිස්සුන්ට ගෙනත් කන්න පුළුවන් නේ චතුර. මේ ඩොලර් 4,000ක් ආදායම් 3,680ක් ආදායම් තියෙන ලංකාවේ මිනිස්සුන්ට ඕගනික් කවන්නේ කොහොමද අපි? මේ ඒක තේරෙන්නේ නැහැ. ගාරි! ඇමරිකාවේ ඉඳලාවට වැඩක් නැහැ. ඇමරිකාවේ දෙනවද? ඇමරිකාවේ දෙනවද 100ට කීයද තියෙන? ඇමරිකාවේ තියෙන 107 ඕගනික් ගොවිතැන. ඉතින් මම මේ කියන්නේ මේක හරි සරලයි චතුර. මේ ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? දැන් අපි මේ 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 මෙතෙන්ට ආවට පස්සේ අපේ රටේ ඕගනික් කෘෂිකර්මාන්තය කොහෙද තියෙන්නේ කියලා කිව්වම
ඒක පිළිබඳව අඩුම ගානේ දැක්මක් දැන් මෙතුමාලා කිව්වා පරි කාට් එකද පරීක්ෂණ කරේ කොයි භූමියද පරීක්ෂණ කරේ ඕගනික් වදා කරන අනුරාධපුරේ අනුරාධපුරේ වදා කරන තැන් තියෙනවා ඒ මිනිස්සු බොහොම අමාරුවෙන් අස්වැන්න පස්වැන්න අඩු වුණාම මිල වැඩි හාල් කිලෝ එකක් 240යි කැමති කට්ටියට කන්න පුළුවන් ඔක්කොටම මේක ඒ විතරක් නෙමෙයි ඕගනික් කරන එකට සෙට් එක තමයි කියන්නේ මන්ත්‍රී ගොවිතැන ගැන නම් අහන්න ගොවිතැන ගැන කියලා දෙන්න මන්ත්‍රීතුමා බොරුවට නිකන් එහෙම පහින්න එපා මේ රටේ මිනිස්සු ජීවත් වීම සඳහා ගොවිතැන කරන්නේ 125ක් ගොවියෝ ඒ ගොවියන්ගේ දරුවන්ට හෙට දවසේ කන්න දෙන්නේ කොහොමද කියලා මිනිස්සු ප්‍රශ්න තියෙන්නේ perfect නැතුව මේ ආසාවට JVP එක හරි වෙන කවුරු නිසා උද්ඝෝෂණ කරන්න නෝ නෙමෙයි කන්නේ කුඹුරේ සති තුනෙන් වල් තෙල් ගහන්න ඕනේ සති හතරෙන් තෙල් ගහලා යූරියා ගහන්න ඕනේ ඊට පස්සේ බන්ඩි පොහොර ගහන්න ඕනේ සති අටක් යනකොට කුඹුර ගහන මේ වගා කරන විදිහක් තියෙනවා ඒකට අවශ්‍ය පොහොර දුන්න නැත්නම් ගාන ගහ දුන්නට වැඩක් නැහැ ප්‍රශ්නේ තියෙන්නේ එතන a few moments later දැන් මේකට උත්තර දැන් මහාචාර්යරු ආචාර්යරු ගොඩක් කට්ටිය අපේ වැඩසටහන් වලටත් එනවා ඒ අය කියන්නේ මේ හරිත විප්ලවයෙන් පස්සේ අපි වෙනස් කරගත්තා ඔයිට ඉස්සෙල්ලා අපිට මේව තිබ්බද නැහනේ අපි පුරුදු වෙච්ච කමේ වැරද්දක් තියෙන කියලා දැන් චතුර චතුර මම හැමෝම මෙන්න මේ ප්‍රශ්න උත්තර දෙන්න දැන් ඔබතුමා ඔබතුමා මට මේ කියන්න මේ කන්නේ මේ වෙනකොට ඔබතුමන් ළඟේ දැන් ඔබතුමා නියෝජනය කරන ප්‍රදේශය තුල මේ වෙනකොට මේ කන්නේ තුල ලැබිය යුතු පොර ගොවියට ලැබුණද නැද්ද කියලා ලැබිලා නැහැ ලැබිලා නැහැ නෑ මේ දවසේ මගේ ළඟ ලේඛන ටික ඔබතුමාගේ දිස්ත්‍රික්කේ තේ ගොවියන්ට ඔබතුමාට මෙහෙමයි නෑ මම ඔබතුමාට මම ලේඛන ටික දෙන්නම් මගේ ළඟ ලේඛන ටික තියෙනවා මම ලේඛන ටික දෙන්නම් මේ සෑම නෑ නෑ ඉන්න කියන්න හරි සරලයි සෑම ප්‍රශ්න මම ඉන්න කියන්න නෑ නෑ මේ ලේඛනය බා මට ඔබතුමාගේ ප්‍රශ්න ගැන අහගෙන ඉන්න කොට දැන් ගොවියන්ට පොර ලැබිලා නැහැ අනුරාධපුරයේ ගොවියන්ට පොර ලැබුණා නම් චන්ද්‍රසේන මහත්තයා මෙතන ඉන්නවා ඔබතුමාලා දෙන බිලි බොයිස් ලවගේ මෙතෙන්ට එවන්නේ ඇයි එව්වේ චන්ද්‍රසේන මහත්තයා ආවේ නැත්නම් මේකට ගිහිල්ලා මූණ දෙන්න බෑ මේ ඕක හෙට ගිහිල්ලා බොරු කියලා ගමේ යන්න බෑ පොහොර දුන්න පොහොර ලැබුණා කියලා ඔය සංඛ්‍යාලය කරන්නේ මේ මොන අටමගලාවත් වැඩන්නේ අන්න ගොවියෝ පාරේ ගොවියෝ ඇලවල් උඩ බන්ට් උඩ උදේ හෙටත් ඇයි මේ ප්‍රශ්නේ මෙහෙමයි මේක තේරුම් ගන්න ඔබතුමාලා ඒකයි මං කිව්වේ මේ දවස් 45 ගොවිතැන තියෙනවා මාස 3යි 3.5යි වී ගොවිතැන තියෙනවා කෙසෙල් අවුරුද්දයි ගස් ලැබු මාස 8යි මේවට අදාළ අවශ්‍ය මොහොතේ පොහොර තෙල් ටික කුස රසායන ටික ආවේ නැත්නම් අස්වැන්න ගන්න බෑ ඒක නිසා මේ සරල නේ අක්කරයක් කරනවා කියන එක අක්කර දෙකමාරක් කරනවා කියන එක සරල නෑ මිනිස්සු හාන තැන ඉඳන් නියර බඳින්න නියර සහින්න වල් තෙල් ගහන්න පොහොර මෙහෙම තියෙනවා යාන්ත්‍රණයක් මම චතුර ඒකයි කිව්වේ දැන් මොකද්ද ලංකාවේ ඕ දැනට තියෙන වටවත් ඕගනික් සර්ටිෆිකේට් එක ගන්න අනුගමනය කර ක්‍රියාමාර්ගය පොහොර කාබනික පොහොර දැන් මේ දෙකයි තියෙන්නේ මේ කාබනික කියන්නේ කොම්පෝස්ට් නෙමෙයි තමයි කොම්පෝස්ට් එකත් ඒ කාබනික එකක් හැබැයි එහෙනම් මොකද්ද මේ කියන්නේ දැන් මෙතුමාම කිව්වා සංඝටක උව් දැන් ගොවියට කියනවා LBC එක කොල එකතු කරගන්න කුකුල් පොහොර එකතු කරගන්න ගොම එකතු කරගන්න කාබනික පොහොර හදාගන්න හදාගෙන දැන් ඒකේ තියෙන සංඝටක අක්කරයකට දැනුත් අපේ රටේ පොහොර කිලෝ 82ක් දෙනවා මඩ පොහොර කිලෝ 10ක් දෙනවා රතු කැට දෙනවා කිලෝ 20ක් මේක තමයි දෙන ප්‍රමාණය එතකොට මේක දුන්නට පස්සේ මේකෙන් එකතු වෙන මේ සංඝටක ප්‍රමාණය ඔය දානවා කියන කාබනික නැත්තම් ඔයගොල්ලෝ හදනවා කියන මොකෙන් හරි එන්න එකතු කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒක ගොම වලින් කොච්චර එනවාද LBC වලින් කොච්චර. එහෙම කියන්න එපා චතුර. ගොවියට ඔය මොකක්වත් කියන්නේ නැහැ මන්ත්‍රීතුමා මේ අපි අනුරාධපුරේ ඉන්න නිසා කියන්නේ. මේ ඇවිල්ලා ෆෝම් එක පුරවා කියනවා හදාගන්න ගාණක් දෙනවා කියලා. එහෙම මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මං කියන ලෝකේ දැන් මේක පුදුම ප්‍රශ්නයක් නේ චතුර. ඔබේ බක්තිගාන ගැන ඔබ කල්පනා කරන්න. මේගොල්ලෝ මේ කියන විදිහට හරි වී වලට පොහොර දෙන්නේ නැහැ. බත් එකේන ඕගනික්. අපි කියමුකෝ. පරිප්පුට කියන ඕගනික්. කැනඩාවේ වෙන ඕගනික් පරිප්පු අපිට. රුපියල් 800යි. ඕගනික් පරිප්පු. කයිද පරිප්පු? ඊට පස්සේ සීනි 97ක් 93ක් සීනි කියන්නේ චතුර පිට බ්‍රසීලේ. බ්‍රසීලේ කීයද ඉන්නේ? බ්‍රසීලේ ඉන්න ලෝකේ පොහොර පාවිච්චි කරන රටවල් වලින් 20 වෙනි ස්ථානයේ. වැඩිම සිංගප්පූරුව දෙක මැලේසියාව. අපි ඉන්නේ 65 වෙනි ස්ථානයේ. හෙක්ටයාර් එකකට පොහොර කිලෝ 138ක් අපි පාවිච්චි කරනවා. එතකොට බ්‍රසීලෙන් අපි සීනි ගේනවා. ඔබ බොන තේ එකේ තියෙන සීනි වල තියෙන මේ රසායනික පොහොරේ දෝපේ අයින් කළාද මේක ලෝකේ ඉන්නේ? How? බත් වේල් දෙකක් කනකොට චතුර අපේ රටේ මිනිස්සු පිටි වලින් එක වේලක් කනවා. හාල් මෙට්‍රික් ටන් 2.9ක් කනකොට මිලියන. පිටි මෙට්‍රික් ටන් 1.4ක් කනවා. එතකොට එක වේලක් පිටි කන වස කනවා. අනිත් වේල් දෙක රස කනවා කියලාද? නෑ. මේ පට්ටපල් බොරුවක්. නිකයි මං කියන්නේ ගොල මොට්ටර ගොන් තීරණයක් මේක.